महाकरुणाविन् 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 දානේ දෙන්න කැමති දානේ දීමින් අන්‍යාගමිකයොත් හිතසුවයක් ලබනවා මේන් බෞද්ධය දෙන දාණය මෙහිට වෙනස් වෙන්නේ කොහොමද අපි අහලා තියෙනවා මේ දෙන්න ලැබෙනවා කියලා මේ දෙන්න ලැබෙන න්‍යාය මොකක්ද ඒක අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි මේක පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන් දානය කියන දේ අද ආගම් ભેදයකින් තොරව සියලුම දෙනා කරගෙන යන වැඩපිළිවෙල මේ දානය කියන එක තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න පෙර ඒ ආකාරයෙන් පැවතුණා සමහර අය පින්වතුනි මේ දානය කියන දේ සත්තු මරලා ඒ මරපු සත්තුන්ගේ ශරීර කොටස් දන් දුන්නා ඒකත් ඒ අය පිළිගත්තේ දානයක් විදියට දෙවියෝ උදෙසා දානයක් දෙනවා කියලා හිතාගත්තේ ඒ අන්‍ය ආගමික පිරිස් සත්තු දාස් ගණන් මරලා දෙවියන්ට දාන දුන්නා. අද එවැනි ආකාරයක මිත්‍යා දෘෂ්ටික අදහස් ගත්ත පිරිස් පවා මේ දානය කියන එක දෙනවා. හැබැයි පින්වතුනි මේ දානය කියන එකේ අර්ථය තමන් හරියට වටහා ගත්තා නම් අන්න එදාට ඔබ මේ දානය කියන එක හරියාකාරව දෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙට දානය කියන එක බිහි වුණේ කොහොමද? තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක කියනවා මම දන්නා තරම් දීමේ සහ බෙදීමේ අනුහස් දන්න තව කෙනෙක් ඉන්නවනම් තමන් කටට දාගත්ත දේ උනත් තව කෙනෙක් ඉල්ලුවොත් හෝ තව කෙනෙක් දුටුවොත් නොදී වළඳන්නේ නැහැ කියලා ඒ තරම් අනුහස් මේ දාණයට තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා ඒ වගේම පින්වතුනි අපි දන්න කාරණාවක් තියෙනවා පුංචි කාලේ ඉඳලා ආච්චි අම්මලා ආතලා අපිට කියලා දීපු දේවල් මේ දුන්නොත් ලැබෙනවා කියලා දෙන්න තරමටමයි ලැබෙන්නේ කියලා තථාගතයන් වහන්සේ ඒ ආකාරයට දේශනා කළා තියෙනවා එතකොට පින්වතුනි මේ දුන්නොත් ලැබෙන න්‍යාය මොකද්ද කියන එක අපි හරියට තේරුම් ගන්න ඕනේ කොහොමද දුන්නහම ලැබෙන්නේ තථාගතයන් වහන්සේගේ සමයේ හිටපු තවත් අන්‍ය පරිත්‍රාජකවරු අන්‍ය බ්‍රාහ්මණවරු තථාගතයන් වහන්සේ කියපු දේ බොරු කරන්න තමන්ගේ පිරිස කැඳවල ධාන්‍ය මල්ලක් තියලා ඒ අයට කියනවා ඔය ශ්‍රමණ බවත් ගෞතමයෝ කියනවනේ දුන්නොත් ලැබෙනවා කියලා. ඉතින් ඔන්න ඕකෙන් දැන් ගන්නකො වීණලියක් ගන්නවා. දැන් කො මේකට ආවද? නෑනේ. මේකෙන් අයින් වුණානේ. තව එකක් ගන්නකො. දැන් කො ආවද? නෑනේ. අයින් වුණානේ. එහෙමනම් කොහොමද දුන්නොත් ලැබෙනවා කියන්නේ? මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ ඒ කාන්තෙන්ම කියන්නේ බොරු. ඔය මිනිස්සයා කියන දේවල් පිළිගන්නේපා කියලා තමන්ගේ පිරිසට කියනවා. ඇත්තටම පින්වතුනි මේ තර්කානුකූලව සලකලා බැලුවොත් මේක ඇත්ත නේද? තර්කයට අනුව ගලපලා බැලුවොත් මේක ඇත්ත කියලා දැනෙන්නේ නැහැ. තමන්ගේ සල්ලි තියෙනවා පවුම් 50,000ක් විතර. ඕකෙන් හැමෝටම දෙනවා. ඒ දෙන්න ලැබෙනවද නැත්නම් account එකෙන් සල්ලි ටික යනවද? එහෙනම් පින්වතුනි මොකද්ද මේ තථාගතයන් වහන්සේ කියපු න්‍යාය දුන්නොත් ලැබෙද? මෙන්න මේක අවබෝධ නොවෙන තාක්කල් පින්වතුනි කෙනෙකුට දානකින් මහත්ඵල මහානිසංසයක් ලබන්න බෑ. මේ කල්ප ආරම්භයේදී ආමස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා බ්‍රහ්මයෝ මේ රස පෘථුවියේ සාරය හොයාගෙන මේ පෘථුවියට ආපු වෙලාවේ මේ අය ආවේ පින්වතුනි කාමයෙන් මත් වෙලා කාමයට ආස හිතිලා මොකද ආමස්සර බ්‍රහ්මලෝකය කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්මලෝකය රූපේ අග්‍ර කරගෙන කාමයේ යටපත් කරගෙන හිටපු පිරිසක් එහි හිටියේ නමුත් මේ රස පෘථුවියේ සුවඳ එද්දි ඒ සුවඳ හමාගෙන ඒ සුවඳ හොයාගෙන මේ අය පෘථුවියට බැස්සා ඒ බහින වෙලාවේ පින්වතුනි ඒ අයට සවන් ප්‍රභා ආලෝකයක් ශරීරයෙන් නිකුත් වෙන හරිම උත්තරම පිරිසක් වශයෙන් තමයි ඒ අය ආවේ ඒ අයගේ පින්නට තමයි මේ රසපෘථුවිය කියන දේ ලෝකෙට පහළ වුනේ මේ අය මොකද කරන්නේ මේ චොක්ලට් ස්තරයක් වගේ එකක් තමයි මේ රසපෘථුවිය කියලා කියන්නේ කිරියෝදයක් වගේ මේ අය ඇඟිල්ලෙන් පොළව හාරලා කෑවා ඇඟිල්ලෙන් පොළව හාරගෙන කෑවා ඔන්න ඔය විදිහට පින්වතුනි ඒ අය මේ කාමයට නැදි වෙමින් කාමයේ අසුරු කරමින් මේ මනුස්ස ලෝකයේ තුල මේ පෘථුවිය තුල නවා තැංගන. කොහොම යද්දි ඒ අය විවිධ පාප කර්ම කරනකොට කාන්තාව කියලා පිරිසකුත් ඒ අතර බිහි වුණා. ඒ කාන්තාව කියන පිරිසත් මේ පිරිමි කියන පිරිසත් දෙපිරිසක් බවට පත් වුණා. හැබැයි මේ බ්‍රහ්ම කියන ස්වභාවයේ පින්වතුනි එහෙම දෙයක් නැහැ. බ්‍රහ්ම කියන අයට ලිංග ભેදයක් නැහැ.
නමුත් මේ අය මේ කාමයට ලැබි වෙලා ස්පර්ශ කරන්න ආසාව ඇති කරගත්ත නිසා මේ අය ලිංග භේදයට පරිවර්තනය වෙලා කාන්තාව සහ පිරිමි කියලා දෙපිරිසක් ඇති වුණා. මේ පිළිබඳ වැඩි විස්තර පින්වතුනි දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ අපි කතා කරලා තියෙනවා. ඔබට වැඩි දුරටත් මේ ගැන දැනගන්න පුළුවන්. මම මේ හැම දෙයක්ම මෙතන කියන්න යන්නේ නැහැ. මෙන්න මේ ආකාර ගත්තට පස්සේ මොකද වුනේ? මේ කාන්තාව සහ මේ පිරිමියා හරිම කැමති එකට වෙලිලා ඉන්න. ඒ එකට වෙලිලා ඉන්න කැමති වෙනකොට මේ පිරිමියාට සිද්ධ වෙනවා ගිහිල්ලා කෑම අරගෙන ඉන්න. ඕන් ඔය වෙලාවේදී මොකද වුනේ? කාන්තාව කියනවා දවස් දෙක තුනකට ඇති වෙන ආහාර ගේන්න කියලා. අන්න පින්වතුනි මේ සාපේ ඇති වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ මුල් මේ ඒ කාලේ හිටපු සියලුම දෙනා වෙනුවෙන් පහළ වෙච්ච රසපෘතුවිය දැන් කෙනෙක් විදිහින් වැඩිපුර වැඩිපුර ගන්න පටන් ගත්තා. මෙන්න මේ සාපේ ඇති වෙනකොට මොකද වුනේ? මේ ආයේගේ ශ්‍රේෂ්ඨත්වයට තමයි මේ දේවල් ඇති උනේ. අපිට යම්කිසි සම්පත්තියක් ලැබෙන්නේ පින්වතුනි අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මත. අපි කරපු පින්පව් වල ස්වභාවය මත. මේ ප්‍රාතිකල්පිත බ්‍රහ්මයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නිසා ඒ ආයේගේ පිනට පහළ වෙච්ච දේ මේ ශ්‍රේෂ්ඨත්වයේ පල්ලෙහාට යන්න යන්න මොකද වුනේ? නැති වෙලා ගියා. රසපෘතුවිය ලෝකෙන් අතුරු දහන් වුණා. බදාලතා කියලා වැල් జాතියක් හටගත්තා. ඒකත් මොකද කළේ? මේ කාමරාගේ වෙලි වෙලි ඉන්න ඕන නිසා වැඩි වැඩියෙන් ගිහිල්ලා අරගෙන අරගෙන ඇවිල්ලා තැම්පත් කරගෙන කන්න පටන් ගත්තා. මේ වැඩි වැඩියෙන් අරගෙන ඇවිල්ලා තැම්පත් කරලා කන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අනිත් අය වෙනුවෙන් ලෝකෙට පහළ වෙච්ච දේ හූරගෙන හූරගෙන කන්න පටන් ගත්තා. බදාලතා කියන වැල් జాතියත් අතුරු දහන් වුණා. ඊට පස්සේ ස්වංජාත හැල්වි හටගත්තා. බත්ගස් අද වගේ පොතු වලින් කව මේ මේ ආවරණය වෙච්ච දේවල් නෙමෙයි. කෙලින්ම හූරගත්ත කෑවා. බත්ගස් 100%ක්ම දිරෝනෝ මල පහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේවා හටගත්තේ මිනිස්යාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයට. ඒ මිනිස්යාගේ ශ්‍රේෂ්ඨත්වයට මේක හටගත්තට පස්සේ නැවතත් දැන් මොකද වෙන්නේ? මේ කාමයට බර වෙමින් පාපයට බර වෙමින් යන නිසා වැඩි වැඩියෙන් ගොඩ ගහ ගැනීමේ වැඩපිළිවෙලක් සිද්ධ කරගත්තා. මේ වැඩි වැඩියෙන් ගොඩ ගහ ගන්න වැඩපිළිවෙල නිසා මොකද වෙන්නේ? මේ අයගේ අර තියෙන ශ්‍රේෂ්ඨත්වයේ ටිකින් කෙමින් 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 පල්ලෙහාට ඇවිල්ලා මේ අය දුස්සීල තත්ත්වයට එන්න පටන් ගත්තා. අන්න එතකොට අර ශ්‍රේෂ්ඨත්වයේ උදෙසා යමක් පහළ වුණා නම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ අයගේ ශ්‍රේෂ්ඨත්වය නැමැති හේතුව නිසායි මේක හටගත්තේ. ඒ හේතු නිරුද්ධ වීම නිසා මොකද උනේ? මේ අයට මේ දේවල් පවා හිමි වෙන්න පටන් ගත්තා. මෙන්න මේ තත්ත්වය උදා වෙනකොට මේ ආහාර හිඟ වෙන්න මේ මිනිස්සයාට ආහාර නැති වෙනකොට මේගොල්ල මොකද කළේ? ආහාර තියෙන ප්‍රදේශ වලට ගිහිල්ලා ඒව කොටු කරගත්තා. අද මේ මිනිස්සයා කියලා කියනවා මනස උසස් කියලා. එහෙම දෙයක් නිසා නෙමේ පින්වතුනි මිනිස්සයා කියලා කියන්නේ. මනුස්ස කියන වචනේ පද නිරුක්තිය තමයි මනමන උස්සගත්ත නිසා. මේක මගේ කොටස කියලා මනමන උස්සගත්ත නිසා තමයි මිනිස්සයා කියන දේ හැදුනේ. මේ ලෝකෙට පහළ වෙච්ච පළවෙනි රජුරුවන්ගේ නම තමයි මොකද්ද? මනු රජුරුව. මනු රජුරුව කිව්වේ මොකද? අනිත් අයට ඉඩම් කඩම් මනමන දීපු නිසා. ඒ අනිත් අයගේ ඒ ඉඩම් කඩම් මනමන ගත්තා. බලවත් පිරිස මනමන ගන්න ගියා. එතකොට මොකද වුනේ? අනිත් අයට ආහාර නැති වෙලා ගියා. මේ මැනගෙන කොටු ගහ ගත්ත නිසා මේ ටික මගේ. නමුත් පින්වතුනි මේ හැමදේම පහළ වුණේ හැම කෙනාගේම ප්‍රයෝජනෙ උදෙසා. හැම කෙනාගේම පින්නට තමයි මේ දේ පහළ වෙන්න ගත්තේ. නමුත් දැන් බලවත්තු මොකද කරන්නේ? මේ ටික එකතු කරගෙන මේ ටික මගේ කියලා ගොඩ ගහ ගන්න. ඔන්න ඔය වෙලාවේදී පින්වතුනි හොරකම කියන එක පටන් ගත්තා. කෙනෙක් හොරකම් කළාට පස්සේ දඬුවම පටන් ගත්තා. ඔන්න ද්වේෂ සහගත වෙන්න පටන් ගත්තා. ඕන් ඔය ආකාරයට මිනිස්සයා තිරිසන් වෙන්න පටන් ගත්තා. මනුස්ස ලෝකයේ ඉන්න මනුස්සයා මනුස්ස තිරිසනෙක් වුණා. මේ මනුස්ස තිරිසනෙක් වෙනකොට මොකද වෙන්නේ? මනුස්ස තිරිසනෙක් වෙනකොට මේ ගති සම්පත්තියට අනුව මොකද වෙන්නේ ඊළඟට? තිරිසන් සංකාරයක් වැඩුවා නම් පින්වතුනි ඒ කාන්තෙම මොකෙක් කියලාද උපදින්න තියෙන්නේ? තිරිසන් යෝනිය තමයි උපදින්න තියෙන්නේ. අන්න පින්වතුනි ලෝකෙට තිරිසන්ව පහළ වෙන්න ගත්තා. අර ඒ කාදම උපේක හරකා වෙලා ඉපදිලා, බලේ අලලා වැඩ කරපු එක බලලා වෙලා ඉපදිලා, වහාලු ක්‍රියා කරපු එක බල්ලා වෙලා ඉපදිලා දැන් මේ තිරිසන් යෝනියක් හටගත්තා. හැබැයි මේ තිරිසන්නුත් යැපෙන්නේ මොන වෙන්ද? ඔය කියන ආහාරවල. දැන් මොකද වෙන්නේ? මනමන උස්සගත්ත නිසා තිරිසන් සතෙකුටවත් ගිහිල්ලා කන්න විදියක් නැහැ. හාමතේ මෙරිලා යනවා. මෙන්න මේ ගොඩ ගහ ගැනීම මහා සාපයක් බවට පත් වුණා. කිසිම කෙනෙකුට යන්න බෑ. ආරක්ෂාවක් දාලා වැටකඩුළු ගහලා තියෙන්නේ. එයාගේ කොටසට කහටවත් ඇතුල් වෙන්න බෑ. හැබැයි මේක හටගත්තේ හැම කෙනාගේම පිනට. මෙන්න මෙහෙම දෙයක් වෙලා මහා සාපයක් ක්‍රියාත්මක වුණා. ඒ සාපේ නිසා පින්වතුනි මේ පෘථිවි සාරය එන්න 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 මක් වෙලා ගියාද? අතුරු දහන් වෙලා ගියා. අද ඒකේ අන්තිම කොටසට ඇවිල්ලා අපි. අද අපි කොච්චර කළාද? පොළවට පොහොර දාන්න නැතුව, අලුතෙන් පොළවට යමක් එක් කරන්න නැතුව පොළවෙන් දෙයක් අපිට ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. ඒ තරම් කර්කස තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ පෘථිවි සාරය.
ඒ කියන්නේ පෘථිවි සාරයේ පුළුවන්ම තරම් මේකින් අතුරුදහන් වෙලා මේ අතුරුදහන් වීමට හේතුවක් තියෙනවා. මේ පෘථිවි සාරයේ අතුරුදහන් වෙලා මේ මිනිසුන්ට මහා සාපයක් උදා වෙලා තියෙනවා. ඒ සාපේ උදා වුණේ ඔන්න ඔය කාරණාව නිසා. මොකද මේ මනමන උස්සගත්ත නිසා අනිත් අයට හිමිදේ මගේ කියලා ගොඩ ගහගත්ත නිසා. ඒ තුලින් බොහෝ පිරිස්වලට හානි සිද්ධ වුණා. මේක අපි දන්නේ නැති තාක්කල් අපි හිතනවා අනික් අයගේ අනුග්‍රහ පිණිස තමයි අපි මේ හැමදේම කරන්නේ කියලා. අනිත් අය යැපෙන්න තමයි අපි මේක කරන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි පින්වතුනි තියෙන්නේ. දුන්නොත් ලැබෙන න්‍යාය පටන් ගන්න ඕන ඔතනින්. දැන් මේ මහා සාපයකට ලක් වෙලා මේ මිනිස්යාට තමන්ට සොයන්ව ලැබෙන්න තමන්ගේ පුණ්‍ය ශක්තියට ලැබෙන්න තියෙන සියලුම දේවල් මක් වෙලාද තියෙන්නේ? අවහිර වෙලා තියෙන්නේ. ඒවා සියල්ල ආවරණය වෙලා ඉවරයි. ඒක නිසා තමන්ගේ පුණ්‍ය ශක්තියට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒ කිසි දෙයක් මේ කියන කෙනාට ලැබෙන්නේ නැහැ. අමතක කරන්න එපා. දෙවි කෙනෙක් යම් කිසි පිනක් කළා නම් ඒ මොහොතේ මේ දෙවියන්ට ඒක ප්‍රතිසන්දෙන්න. බ්‍රාහ්මණයෙක් යම් කිසි පිනක් කළා නම් ඒ මොහොතේ මේ බ්‍රාහ්මණයට ඒක ප්‍රතිසන්දෙන්න. නමුත් මිනිස්සයා කියන කෙනාට යම් කිසි පිනක් කළා කියලා ඒ මොහොතේ මේක ප්‍රතිසන්දෙන්නේ නැහැ. මේ ඝන ශරීරය දරාගෙන ඉන්න තාක්කල් ඒක ප්‍රතිසන්දෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් රූපාවචර ධානයක් ලැබුවොත් එහෙම බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදින්න පුළුවන්. ඒ මොහොතේ. නමුත් මිනිස්සෙක් එහෙම කළා කියලා මිනිස්සයාට එහෙම ලැබෙන්නේ නැහැ. මේ මහා සාපෙකින් මේ සියලු මිනිස්සයා මක් වෙනවද දින්නේ? මහා සාපකින් වැහිලා ඉන්නේ තමන්ට උරුම වෙන දේ තමන් පින් කළයි කියලා තමන්ට උරුම දේ ලබා ගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. මේ සාපෙට හේතුවක් තියෙනවා. මේ සාපෙට හේතුව හොයලා බලන්න ඕනි ඉස්සෙල්ලම. ඒක තමයි මේ වෙලාවේ මේ කිව්වේ. සාපෙට තියෙන හේතුව. එහෙනම් මේ සාපේ නිදහස් වෙන්න මොකද කරන්නේ? සාපේ නිදහස් වෙන්න සාපෙට හේතුව හෙව්වා. මේ සාපේ නැමැති මහා ගින්නකින් දැවෙනව මිනිස්සයා තමන්ට උරුම දේ ලැබෙන්නේ නැතුව. අන්න එහෙනම් මේ සාපේ කියන එක දුකක් බව ඉස්සෙල්ලා අවබෝධ කළා. බෞද්ධය දන් දෙන්න පටන් ගන්න ඕන ඔතනින්. මේ සාපේ නැමැති දුකට හේතුව හොයලා බලුවා. සාපේ නැමැති දුකට හේතුව තමයි මොකද්ද? සියල්ලම වෙනුවෙන්ම ලෝකෙට පහළ වෙච්ච දේ තමන්ගේ කියලා කඩා වඩා ගත්තා. අනිත් අයට දෙන්නතෝ පුළුවන් තරම් තමන්ගේ කියලා රැස් කරගත්තා. මේකෙන් තිරිසන් සත්තු බඩකින්නේ හිටියා. සාමාන්‍ය මිනිස්සයා බඩකින්නේ හිටියා. ධාන වඩන යෝගිවරු බඩකින්නේ හිටියා. ඇයි? ධාන වඩන යෝගිවරු ඇවිල්ලා කියනවාද මට මේ කොටස ඕනේ මට මේ කොටස ඕනේ කියලා මනුරජ්ජුරුව මැනමැන ගන්නෙද්දි මේවා. ध्यान वर्ण योगी वरु बड़े की नहीं थिया मैं सीलु देना बड़े की नहीं थिया मैं खाटी उतनी सा मैं बड़े की नहीं थी मनी सा तमाई पिंग उतनी वही की न सापे किया इन अंदर मैं सापे निदासे न मुकद करन नोनी मैं सापे निदासे मुदे सा तमाई पिंग उतनी मैं दाने किये निक दिन के अंततः गत अनुहान ते की हुए දානේ කියන කොට දාන පුළුවන් ගන්න පුළුවන් අර්ථයක් තමයි මොකද්ද? දානේ කියන එකේ පද නිරුක්තිය සලකලා බැලුවාම එක පැත්තකින් ගන්න පුළුවන් දා ණය. දා ණය ඒ කියන්නේ මොකද්ද? මේ ලෝකෙට වෙච්ච ණය නැවත වතාවක් දැමීම. ලෝකෙට වෙච්ච ණය නැවත වතාවක් දැමීමෙන් මොකද වෙන්නේ? තමන් අර මෙච්චරක ලක් කරලා තිබිච්ච සාපේ නිදාස් වෙන්න පුළුවන්කම තමන්ට ලැබෙන. යම් කිසි හේතුවකින් නම් සාපේ ඇති උනේ. ඒ හේතු නිරුද්ධ වීමෙන් සාපේ නැති වෙලා යන්න ඕනේ. ඒකයි කිව්වේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනවා වගේ කියලාද? ඒකාන්තයෙන්ම හේතුඵල ධමයක්මයි. සාපේ ඇති උනේ යම් දෙකින් නම් ඒ හේතු නිරුද්ධ වීමෙන් සාපේ නිරුද්ධ වෙලා යන්න. අන්න දැන් හේතුව හේව දැන් මොකද කරන්නේ? මෙච්චර කල් අනිත් අයට හිමි දේවල් ලබාගෙන තමන්ට ගොඩ ගහගත්ත නිසා දැන් මොකද කරන්නේ? තමන් සතුව තියෙන වස්තුව පුළුවන් තරම් තමන්ට පුළුවන් හැකි ආකාරයෙන් අනිත් අයට මේක දෙන්න උත්සාහ කරනවා. මෙන්න දානීය අරමුණ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලත් දන් දුන්නා තමයි. ඒ දන් දුන්නේ කොහොමද? කාගෙන් ආපු න්‍යායඥයා? අතීතයේ වැඩ සිටියා වූ තථාගතයන් වහන්සේලා තමන්ගේ ඉරිදීෙන් දැකලා මේ දේ ලෝකෙට කියන කල කවුරුත් මේක දකින්නේ නැහැ. ඒ ඉරිදීෙන් දැකලා මේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කළාට පස්සේ එතනින් තමයි මේක පැවතගෙන ඉන්නේ. ගොඩාක් ආශ්‍රම බුදුහාමුදුරුවන්ගේ ධර්මය ලෞකිකත්වයේ වශයෙන් ඉතුරු වෙච්ච දෙක ලෝකෝත්තර අර්ථයේ යටපත් වෙලා ගිහිල්ලා ලෞකික වශයෙන් ඉතුරු වෙච්ච ටික වේදගන්තවලට එකතු වුණා. ඔන්න ඔතනින් තමයි මේ දානය කියන වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන ආ. හැබැයි ඕකට මිත්‍යා අදහස එකතු වෙලා තමයි මොකද උනේ? සත්තු මරලා දෙවියෝ උදෙසා දන් දෙන්න පටන් ගත්ත මිනිස්. ඒවට අර මිත්‍යා අදහස එකතු. එහෙමනම් දැන් බලන්න මේ සාපේ නිදහස් වෙන්න මොකද්ද එතකොට අපි දැන් කරන්නේ? දැන් දන් දෙනකොට පින්වතුනි අපි අපේ මේ ආදි මුතුන් මිත්තෝ දන් දීපු වැඩ පිළිවෙලක්. අපේ ආදි මුතුන් මිත්තෝ දන් දුන්න කාටද? බලු කපුටු දානය කියලා එකක් දීලා තිනවා අපේ ආදි මුතුන් මිත්තෝ. ඒ වගේම ඔය හිඟන ආදි දුගී මගී යාචක ආදීන්ට දන් දීලා තිනවා අපේ මිනිස්සු. ඒ වගේම දේව දාන දීලා තිනවා මිනිස්සු. ඒ වගේම සාංගික දාන දීලා තිනවා අපේ මිනිස්සු. මෙන්න මේ කරුණු ටික සලකලා බැලුවහම පින්වතුනි මෙන්න සාපේ නිදාසන වැඩපිළිවෙල නැගිලා එනවා. එදා තිරිසන් සත්තුන්ට තිබිච්ච ආහාර ටික ගොඩ ගහගත්තා. තිරිසන් සත්තුන්ු බඩකින්නේ මැරිලා ගියා. මහා සාපයක් උදා කරගත්ත ඒක. දැන් මොකද කරන්නේ? හැකි හැකි ආකාරයෙන් තිරිසන් සත්තු උදෙසා දානයක් දෙනවා. තථාගතයන් වහන්සේ කියන්නේ
තමන් අත හොදනකොට ඒ අත හොදන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා හිතාගෙන හොදන්න කියලා. ඒ තරම් සාපයක් තමන්ගේ වටේ ක්‍රියාත්මක වෙලා තියෙන. මේ සාපෙන් නිදහස් වුණා නම් පින්වතුනි ඔබගේ පිනට ලැබිය යුතු සියල්ල ඔබට ලැබේ. ඒ වැඩ පිළිවෙල තමයි මේ කරන්න හදන්නේ. මේක දැනගෙන කළ යුතු දෙයක් නිසා අවදාකත් මේක නොදැන කරන්න බෑ. ආච්චි අම්මා දන් දීපු නිසා අද අපි දන් දෙන්න. කිසිම හේතුවක් නැතුව නම් දාන්නේ දෙන්නේ පින්වතුනි. ඒකෙන් ලැබෙන ඵලය හරිම අල්ප මාත්‍ර. දැන් අපි හේතුව දන්නවා ඇයි අපි දන් දෙන්න ඕනේ. තව දෙයක් ගන්න පුළුවන් මොකද්ද? දාන න්‍යාය. දානය. ආපහු දාන න්‍යාය. ඇයි ගොඩ ගහගත්තනේ? එදා තිබ්බේ ගොඩ ගහන න්‍යාය. දැන් තියෙන්නේ මොකද්ද? දැන් අපි මේ ධර්මය අදහගෙන මේ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ දැන් එතනින් පටන් ගන්නවා මොකද්ද? ආපහු දාන න්‍යාය. දාන න්‍යාය නිසා දානය වෙනවා මේ. අන්න එතකොට අර කියපු තිරිසන් සත්තුන්ට දානවා ආපහු. ඇයි තිරිසන් සත්තුන්ගේ දේ ගත්තා? දැන් ආයි දානවා. දැන් මේ නැත්තම් මොකද වෙන්නේ? එනකොට හිතන්න පුළුවන් මේක ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් අහලා තියෙනවා ওই විදිහට දානයක් දෙන්නේ එතකොට ණය තියන අය විතරද කියලා නෑ මේ හැමෝම එකතු වෙලා තමයි පින්වතුනි මේක කළේ මේ හැම කෙනාටම අඩු වැඩි වශයෙන් ඔය කියන තාපේ තියෙනවා එතන යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න හිතෙන්නේ නැත්නම් මොකද එයා ණය නැති නිසා නෑ නෑ එයා ණය නැති නිසා නෙමෙයි එයාට දානය දෙන්න හිතෙන්නේ නැත්නම් එයාගේ තියෙන පාපේ නිසා එයා තවදුරටත් අර සාපය තුල ගිලිගිලි දුක් විඳින්න ඕන නිසා ඒකයි එයාට දාන්න දෙන්න හිතෙන්නේ නැහැ. එයා කරගත්ත පාපයක් නිසා. එහෙනම් තථාගතයන් එහෙම නැත්තම් පින්වතුනි තථාගතයන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහළද මහා ශ්‍රේෂ්ඨ උත්මයෙන් නේද? ඉතින් උන්වහන්සේ තරම් දාන දීපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද තවද? එහෙනම් උන්වහන්සේද එතකොට මේ ලෝකේ වැඩිම ණයකාරය? ඔය කියන විදිහට එහෙම වෙන්නේ නැහැ. කවදක්වත් එහෙම වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි ඒ කෙනාගේ තියෙන මහා පාපෙට මේ සාපයෙන් නිදහස් වෙන්න බැහැ යා. මේ සාපේ නිදහස් වෙන්න බැරි නිසා එයා දෘෂ්ටියක් ගන්නවා නැත්ති දාන. මේ දානේ මොකක් නැහැ කියලාද? විපාකයක් නැහැ. මේ දන් දුන්නට වැඩක් නැහැ. ඔහේ දුන්න ඌ කෑව එච්චරයි. ඔන්න ඔය මතයේ තමන් තුල ගොඩනගෙන ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් එක කථාගතයන් වහන්සේ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යන කෙනා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා කියලා. එයි එයා අතින් පිනක් කියලා නැතින සම්භාවිතාව හරීම අඩුයි. අන්න ඒක නිසා. දැන් එතකොට බලන්න අර තිරිසන් සතාට දානේ දීලා දැන් මොකද කරන්නේ? තිරිසන් සතාගෙන් ගත්ත දේ නැවත දැම්මා. ඔන්න ධාන න්‍යායට ආවා. ඊළඟට ඒ කාලේ හිටපු අහිංසක මිනිසුන්ගෙන් ගත්තා. අහිංසක මිනිසුන්ගේ දේ කොටු කරගත්තා. ඒ අයට මේ දේවල් නැති කළා. දැන් මොකද වෙන්නේ? ඒ ටික ආපහු දාන. දුගී මගී යාචකාදීන්ට දෙනවා දාන. ඒ කාලේ බණ භාවනා කරගෙන හිටපු යෝගිවරුන්ට ඍෂිවරුන්ට හානි වෙන ආකාරයේ කටයුතු කළා. උන්වහන්සේලා උදසාත් මේ පහළ වෙලා තිබිච්ච බෞභෝග සියල්ල තමන්ගේ කියලා කොටු ගහගත්තා. ඒ තුලින් ක්‍රියාත්මක වෙච්ච සාපේ මේ වගේ දහ ගුණයක් දොළොස් ගුණයක් ලක්ෂ ගුණයක් දැන් මොකද වෙන්නේ? නැවත වතාවක් ඒ ටික දමමින් ඒ ටික උන්වහන්සේලා උදෙසා පූජා බුද්ධියෙන් පූජා කරමින් ඇයි අර උත්තමත්වයේ නිසා මහා උත්තමේකට තමයි අර දේ කළේ. ඒ මහා උත්තමේකට ඒ දේ කරපු නිසා ඒකෙන් ලැබිච්ච සාපේ මහ විශාලයි. ඒකෙන් ලැබිච්ච සාපේ මහ විශාල නිසා අද අපි ඒ අයට දන් දෙන්නේ කරන්නේ පූජා බුද්ධියෙන් යුක්තවයි දන් දෙන්නේ. ඔහේ ආවට ගියාට දානයක් දෙන්නේ ඒ වගේම තමයි පින්වතුනි දේව දානය. අපේ ආදි පැරණි මුතුන් මිත්තු දේව දානය කියලා දෙයක් දුන්නා. කොහොමද පින්වතුනි ඔය දේව දානය කියන්නේ ගොඩ නැගුණේ? දේව දානය කියන එක ගොඩ නැගුණේ පින්වතුනි මේ ගොවිතැන්පත් කරගෙන යද්දී ගොවිතැන්පත්ට අවශ්‍ය දෙයක් තියෙනවා ජලය වගේ දේවල්. මේ ජලය වගේ දේවල් මේ ඒ ගොවිතැනට අවශ්‍ය ආකාරයට නැති වුණාම මොකද වෙන්නේ? ගොවිතැන්පත් කරගෙන යන්න බැරි වෙනවා. මේක කරගෙන යන්න බැරි වෙනකොට ඒ කාලේ හිටපු මහා ශක්ති සම්පන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු මොකද කළේ? වැව් අමුණු ගොඩනගන්න පටන් ගත්තා. වැව් අමුණු ගොඩනගලා ඉවර වෙලා ඒ අයට ජලය සපයුවා ගොවිතැන්පත් කරගෙන යන්න. ආන් ඒ අය මැරිලා ගිහිල්ලා අර කරපු පිනට දේවත්වයේ ඉපදුනා. ඒ අයම සිහිපත් කළා තමයි පින්වත්නි ඔය දේව දානය කියන එක ගොඩනගන්නේ. ඔය දේව දානය කියන එක මුලින්ම ගොඩනගන්නේ කවුරුතුලද? කවුරුතුලද? තෙලයා තුල. තෙලයා තමයි මේ දේවල් දැනගෙන කටයුතු කළේ. රහතන් වහන්සේ අසුරු කරපු හෙලයා අහනවා ස්වාමීනි අපේ ගමේ මෙහෙම කෙනෙක් හිටියා. ඒ කෙනා තමයි මේ වැව හැදුවේ. ඒ කෙනාට පින් සිද්ධ වෙන්න තමයි ස්වාමීනි අද අපි මේ උඹුරු වගා කරගෙන ඉන්නේ. ස්වාමීනි ඒ කෙනා කොහෙද ඉන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ ඉරිදීෙන් බල්ල කියනවා. ඒ කෙනා ඉපදිලා තියෙනවා අහවල් දිව්‍ය ලෝකේ. අහවල් දිව්‍ය ලෝකේ ඉපදිලා. ඒ කෙනා අද මේ වැවට අධිගෘහිතව ඉන්නවා. ඔබ දෙන පුද පූජා වලින් සතුටු වෙනවා. අන්න මොකද කරන්නේ? දැන් ගෝයන් කපලා පාගල ගෙට ගනිද්දි පළමු කොටස තථාගතයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය වෙනුවෙන් කැප කරලා දෙවනි කොටස කැප කරනවා කාටද? අර දෙවියන්ට. ඔන්නෝම තමයි පින්වතුනි දේව දානය කියන එක මේ ලෝකෙට ආවේ. එහෙනම් ඔය ආකාරයේ විවිධාකාර දාන දෙන වැඩපිළිවෙලක් තියෙනවා. අපි හැමෝම ඔය කියන දානේ දෙනවා. ඒකට බෞද්ධයෝ වෙන්න විතරක් අවශ්‍ය නැහැ. හැම
ආගමකම සුළු සුළු වශයෙන් හරි ඒ දානේ ආනිසංසයන් කියලා තියෙනවා. හැබැයි මේ දන් දෙන්න හේතුව කියන එක දැනගෙන හිටියේ කවුරු විතරද? තථාගතයන් වහන්සේ විතරයි. අන්න ඒ දේ තමයි පින්වතුනි අපිට හම්බුනේ. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා දුන්නොත් ලැබෙන න්‍යාය. Budu amu